ඊයේ පැවති පාර්ලිමින්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේග විදියට රටපුරාමත් ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කෙත් විශිෂ්ටතම ජයග්‍රහණයක් අපි ලබලා තිබෙනවා. අපි දන්නවා සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේදී එම එය ඉතාමත් අභියෝගයක් බවට අපිට පත් වුණා. එම ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේග පිළිබඳව විවිධ බොරු ප්‍රබන්ධ විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. ඒ නිසාම අපේ රටේ ජනතාව යම් කිසි විචිකිච්ඡාවක් බියක් දැක්වා එම මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ඡන්දේ පාවිච්චි කරා. නමුත් අපි දැක්ක ඊයේ දවසේ මේ මැතිවරණයේදී අද නිකුත් වෙලා තිබෙන දැනට නිකුත් වෙලා තිබෙන ප්‍රතිඵලත් එක්ක ඒ සියලු බොරු ප්‍රබන්ධ අහපව් හැරිලා තිබෙන ඔවුන්ගේ පැත්තට ඔවුන්ට පාරවලක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා පසුගිය මැතිවරණයට වඩා පහළට මේ රටේ ජනතාවත් එක්ක තවදුරටත් බොරු කියමින් ජනතාව රවටන්න උත්සාහ කරපු විපක්ෂ බලවේගවලට ඉතාමත් හොඳ පැහැදිලි පිළිතුරක් ලබා දීලා තිබෙනවා මේ රටේ ජනතාව. විශේෂයෙන්ම අපි කිව්වා ගිය ජනාධිපතිවරණයට පස්සේ මේ ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය අපේ නායක අනුර දිසානායක සහෝදරයම කිව්වා මේක කලාවේ හොරෙව්ව ඇරියා වගේ. ඒ වගේම තමයි අපි කිව්වා මේක දිනන එක දිනන්නවායි ඇඬෙන්න කියලා. දැන් විශේෂයෙන්ම මේ රටේ ජනතාව පරණ ජනතාව කියලා හිතලා ඒ පරණ විදියට සෙල්ලම් කරන්න හදපු මේ ඡන්ද පිටියේ ඒ සියලු දෙනා අද පරාජයට පත් කරලා තිබෙනවා. ඒ පරාජයත් අපි හිතනවා ඔවුන්ට මං හිතන්නේ දවස් දෙකක් අඬලා නෙවෙයි සෑහෙන කාලයක් යනතුරු අඬන විදියට ඒ පරාජය අද සනිටුහන් වෙලා තිබෙනවා. අපි සතුටු වෙනවා. නිහතමානී ආඩම්බරයක් තියෙනවා අපිට විවිධ බාධක මැද, විවිධ දුෂ්කරතා මැද, විවිධ කෙනෙහිලිකම් මැද තමයි අපි මේ ජයග්‍රහණය සනිටුහන් කරලා තිබෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තත් වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාවක් තිබෙන දිස්ත්‍රික්කේ අපි හිතනවා අවම මන්ත්‍රීධුර 16ක සීමාවකට අපිට යන්න පුළුවන්කම තිබෙනවා මන්ත්‍රීධුර 19. ඒක මං හිතන්නේ මැතිවරණ ඉතිහාසයේ ලැබපු විශිෂ්ටතම ජයග්‍රහණයක්. ඉතින් අපි සතුටුයි. අපි ලෑස්ති. රටේ ජනතාව අපි ගැන විශාල විශ්වාසයක් තියලා තියෙනවා. විශේෂයෙන් වැඩ කරන ජනතාවත් අපි ගැන විශාල විශ්වාසයක් තිබිලා තිබෙනවා. ඒ වගේම පොදු ජනතාවත් අපි ගැන විශාල විශ්වාසයක් බලාපොරොත්තුවක් තියලා තියෙනවා. ඒ බලාපොරොත්තුවේ විශ්වාසයේ දශමිකින්වත් බිඳවට්ටන්න නැතුව අපි ඔවුන් අපිට බාර දීපු වගකීම ඒ අයුරින්ම ඉටු කරන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම අපි ඔවුන්ට සහතික වෙනවා. ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසයේ දශමිකින් අපි බිඳවට්ටන්නෙත් නැහැ. ඒ වගේම අපි මේ රට ඉදිරි පස් වසර තුළ ඉතාමත් හොඳින් ඉදිරියට ගෙන යමින් මේ දේශපාලන සංස්කෘතිය සහ මුලින්ම විනාශ කරමින් අපි මේක වෙනස් කරන්න කටයුතු කරනවා. මෙතෙක් කල මේ රටේ පාලකයෝ කල්පනා කරලා තිබුණා මේ රටවල් ඔවුන්ට ලියලා දීපු ඔවුන්ගේ බූදලයක් විදියට. අද මේ රටේ පොදු ජනතාව ඒක එහෙම නෙවෙයි කියන එක තහවුරු කරලා තිබෙනවා. මේ රටේ ජනතාව ජාතික ජනබලයේ කෙරෙහි විශාල විශ්වාසයක් තබලා තියෙනවා. විශේෂයෙන්ම අපිට තියෙන ලොකුම සතුට තමයි යාපනේ දිස්ත්‍රික්කයේත් අද ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න සමත් වෙලා තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න සමත් වෙලා තිබෙනවා. ඒකෙන් පෙන්වන්න වෙන කිසිවක් නෙමෙයි. අද ජාතික ජනබලවේගය කියලා කියන්නේ ජාතික ව්‍යාපාරයක් ලෙස මුළු රටේම සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත් සිව්කුණේම ජනතාව අපිව ඉතාමත් ආදරයෙන් වැළඳගෙන තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි නැවත නැවතත් සියලු ජනතාවට අපේ ගෞරවය පුද කරන ගමන්ම අපි ඔවුන්ට නැවතත් සහතික වෙනවා. අපි මේ රට ඉදිරියට ගෙන යන්න සූදානම් ඔබේ බලාපොරොත්තු ඉටු කරන විදියට. අනිවාර්යයෙන්ම අපි අගෝස්තු 26 වෙනිදා අපේ රටේ ජනතාවට ඉදිරිපත් කරා පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන අපේ රට ගොඩනගන අපේ ජාතික සැලැස්ම. ඒ වගේම අපි හැම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් 25ටම දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම් සකස් කරලා තිබෙනවා මේ වෙනකොටත්. ඒකට මේ ජාතික සැලැස්මත් ඊට අනුගතව යන දිස්ත්‍රික් සැලැස්ම් පදනම් කරගෙන අපි මේ රට ගොඩනගන්න සූදානම්. ඇත්තම ගත්තොත් ඒක පොරොන්දු වලට වඩා ඒක මේ රටේ ජනතාවත් එක්ක අපේ තිබෙන සම්මුතිය. ඒ ජනතා සම්මුතියක් ජනතාවත් එක්ක තිබෙන බැඳීම, ඒ බැඳීමේ සම්මුතිය අපි ඒ අයුරින් ඉටු කරන්න කටයුතු කරනවා. ඔව්, අපිට උතුරු නැගෙනහිර කියලා ભેදයක් නැහැ. අපිට මේ රට රටක්. අපිට උතුරත් නැගෙනහිරත් දකුණත් බටහිරත් අපිට මුළු රටම රටක්. ඒ සියලු ජනතාව අපේ ජනතාව. අපි කිසි ලෙසකින්වත් ඔවුන් උතුරු නැගෙන කියලා වෙන් කරේ නැහැ. දෙමළ මුස්ලිම් කියලා වෙන් කරේ නැහැ. ඒ නිසාම තමයි අපිට මේ ජයග්‍රහණයත් ලැබුණේ. මොකද මේ දින 50ක වගේ කාලය ඇතුලේ ඔවුන් දැනගත්තා, ඔවුන් තීරණය කරා මේ බලයට ඇවිල්ලා තියෙන්නේ තවදුරටත්
සිංහල ආණ්ඩුවක් නෙවෙයි කියන එක උන් තේරුම් ගත්තා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මෙතෙක් කල් උන් දැනගෙන හිටියේ දකුණේ තියෙන සිංහල ආණ්ඩුව. ඔවුන්ට හැමදාම ඒ ආණ්ඩුව වලින් කෙනෙහිලිකම් වුණා. හැබැයි මේ ආණ්ඩුව කෙරෙහි විශේෂයෙන්ම අනුර දිසානායක අපේ ජනාධිපති සහෝදරයා කෙරෙහි විශාල විශ්වාසයක් උතුරු නැගෙනහිර ජනතාවගේ ගොඩ නැගිලා තිබෙනවා. ඒක තමයි මේ මං හිතනවා මේ මැතිවරණයේදී අපි ලැබපු විශේෂම විශිෂ්ටතම ජයග්‍රහණය. ඒක ඉතින් ඔවුන් බලාපොරොත්තු වන විදිහටම මේ රටේ එක එක ප්‍රදේශයකට විතරක් කේන්ද්‍රගත වෙලා තිබෙන සංවර්ධනය මුළු රට පුරාම සමාකාරව ගෙන යමින් ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න විශේෂම ග්‍රාමීය දුප්පත්භාවය නැති කරමින් ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න අපි අනිවාර්ය ලෙසම මැදිහත් වෙනවා. ඒ වගේම අපි මේ දිස්ත්‍රික්කවලටත් මන්නාරම යාපනයේ කිලිනොච්චිය මුලතිව් ඇතුළු වවුනියාව ඇතුළු මේ හැම දිස්ත්‍රික්කයකටමත් අපි අපේ සංවර්ධන සැලසුම් හදලා තිබෙනවා. ඉතින් සංවර්ධන සැලසුම් ඔස්සේ අපි මේ දිස්ත්‍රික් ගොඩනගන්න සංවර්ධනය කරන්න මැදිහත් වෙනවා ඉදිරි කාල සීමාව තුළ. ඔව් වෙනද වගේම අපි කියන්නේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ නැවතත් මේ ජයග්‍රහණයට තවදුරටත් එකතු නොවිච්ච අනිත් අයත් එකතු කරගෙන අපි ඉදිරියේ රට ගොඩ නගමු. ඒ නිසා නැවතත් අපි ඔවුන්ගෙන් ඉල්ලනවා අපි ඉතාමත් සාමකාමීව නිහතමානීව මේ ජයග්‍රහණය සමරමු. අපි හෙට සිට වැඩ කරන්න පටන් ගමු. ඒ වැඩ ඇතුලේ තමයි අපිට මේ ජයග්‍රහණය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න තිබෙන්නේ. එහෙම නැතුව මේ ජයග්‍රහණය සමරන්න වෙන වෙන උත්සව වෙන වෙන සැණකෙළි තියලා නෙවෙයි.